ගත්තා කොළඹ ජයන් අප්පුහාමි මේ වගේ ගියා. ඒක ඇත්තට මේක සුපිරිම වැඩක්. අද පානදුරේ නගරේ එවැනි ක්‍රියාවක් සිදු වෙනවා. පොඩ්ඩ අපි නැවතිලා අහලා බලමු පොඩ්ඩ පුතා. මේ පොඩ්ඩ අපිට කතා කරන්න කෝපි පොඩ්ඩක්. මොකද මේ දෙදස් දහනමේ සිදු පුඩි සත්‍ය ප්‍රහාරයෙන් දැන්ට වසර තුනක් පහුවෙලත් කිසිම ඒ විංජිතයන්ට සාධාරණයක් ඉතිරුනේ නැහැ. අපි පොතෙක් කීවත් තාම විමර්ශනය වෙමින් පවතින බවයි ප්‍රකාශ වන්නේ, බණ්ඩාරින්ගෙන් ප්‍රකාශ වන්නේ. ඉතින් එම නිසා වසර තුනක් කිහිල්ලක් කිසිම සාධාරණයක් ඉතිරුනේ නැති නිසා අපි දෙවියන්ට දෙවියන්ගෙන් යම්කිසි සාධාරණයක් යටිපින් තමයි මෙම සත්‍යයව පටන් ගත්තේ. කළුකර දකුණ සිරිකුරුස දේවස්ථානයේ සිට ප්‍රහාරය සිදු කුච්චිකඩේ සාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානය දක්වා පාගමනින් මෙම කුරුසය රැගෙන ඒ දුෂ්කර ක්‍රියාව කරනවා. අපි යමින් ගමනන් කරමින් වැඩිමින් සිටින දෙවියන්ගෙන් යම්කිසි සාධාරණයක් සාධාරණයක් කියන්නේ මේ කරපු අපරාධයට දඬුවම් දෙන්න කියලා දඬුවමක් ලබා දෙන්න කියලා මෙම දූතිතයන්ට දඬුවමක් ලබා දෙන්න කියලා මොකද කිසිම දඬුවමක් නීතියක් ක්‍රියා වෙන බවක් පෙන්වෙන්නේ නැති නිසා. ඉතින් අපි මේක සලින් සලිත කණ්ඩායම් කරන දෙවියන්ට මේ මොවුන්ට අනිවාර්යයෙන්ම දඬුවම් ලබා දෙන්න කියලා. අති උතුම් කාඩිනල් පියනමත් ගියා නේද මේ ඉතාලියේ කොහෙද? ඉතාලියේ පාපවංශයේ බහැදැක්කා. එතුමන්ට උන්වහන්සේට මේ ගැන විඳිතයන්වත් රැගෙනයි ගියේ. ඒ විඳිතයන්ට සාධාරණ කිතුන කියලා මේ නීතිය පෑහන්ට මොංග යොමු කරන්න කියලා ඉල්ලා සිටින්නයි උන්වහන්සේ මේ වෑයම. අපි ප්‍රාර්ථනා කරන ඔබගේ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙනවා කියන්නේ මේ රටේ යහපාලනේ පැවැත්ම උදෙසා පාලනයක් ඉෂ්ට වෙනවා කියන එකයි. ජය වේවා. ජය වේවා. The News Reporter. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.